මම විශ්වවිද්‍යාල ඉගෙනු මහදාරණ ශිෂ්‍යාවක් විද්‍යාර්ථියෙක් කියලා සඳහන් කරලා තියෙනවා. මැඩම් මම දැන් කාලයක් තිස්සේ තනිකඩයි. යාළුවෝ හැමෝම හිතන් ඉන්න මට කවුරු හරි ඉන්නව මම කියන්නේ නැහැ කියලා. පිරිමි ළමයි ඒ නිසා මගෙන් කෙලින්ම යාළු වෙන්න අහන්නේ නැහැ. අනිත් අයත් එක්ක කියනවලු මං කැමති වෙන එකක් නැහැ. කොහොමත් එයාට දැන් නම් කොල්ලෙක් ඇති කියලා. අනේ මැඩම් ඒ වුණාට එහෙම හැමෝම කියලා මගෙන් කවුරුත්ම යාළු වෙන්න අහන්නේ නැහැ. ඒ නිසා මට කවුරුත්ම පිරිමි ළමෙක් නැහැ. මැඩම් මට දැන් මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මානසිකව. මොකද යාළුවෝ ආදරය කරනවා මම දකිනවා. එතකොට මටත් හිතෙනවා අනේ මටත් ආදරයක් තිබුණා නම් කියලා. අනිත් අය කියන විදිහට මම ලස්සන නැති කෙනෙකුත් නෙවෙයි. වෙලාවකට මට හරි පාළුවක් හිතට දැනෙනවා මටත් ආදරය කරන්න කෙනෙක් හිටියානම් හොඳයි කියලා මට දැනෙනවා. ඒ වගේම තමයි මැඩම් මට හරි ඒකාකාරී බවක් දැනෙනවා. දැන් නම් කවුරු හරි ඉන්න ඕනි කියලා වගේ තමයි හිතට දැනෙන්නේ. ඒ නිසා මට ඇති වෙලා තියෙන මේ මානසික වදය මට නැති කරගන්න උපදෙසක් දෙන්න කියලා තමයි ඇය ඉල්ලලා තියෙන්නේ. හසිනිය කොහෙවත් කියලා නැන්නේද එයා කැමති පිරිලමක් ඉන්නවා කියලා? නෑ මට ක්‍රෂ් එක අඩුම තරම ක්‍රෂ් එකක්වත් නෑ කියලා සඳහන් කරනවා. ඒක තමයි. දැන් ඔබ කැමති කවුරු හරි ඉන්නව නම් ඔබට පුළුවන් අහන්න. දැන් ඉතින් ලෝකය වෙනස් වෙලා නේද? ගෑන් ළමයි අහනවා පිරිලමයි මම කැමති වට කියන්නේ කියලා. හැබැයි මෙහෙමයි සමහර විට ඔබ හැසිරෙන විදිහ ඔබේ පෞරුෂය අනුව සමහර වෙලට පිරිමි ඔබට අප්‍රෝච් කරන්න නැතුව ඇති. යම්කිසි දෙයකට එයා කැමති වෙන එකක් නෑ, එයා කැමති වෙන ජාතිය කෙනෙක් නෙවෙයි වගේ යම්කිසි පිරිමින්ගේ ඔළුව ඇදිච්ච රටාවන් තියෙනවනේ. ඒකට අනුව ඔවුන් හිතනවා ඇති ඔබ කැමති වෙන එකක් නැහැ කියලා. හැබැයි ඔබ කැමති කෙනෙක් හම්බෙලත් නැති එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඇත්තටම ඉතින් පිරිලම එක් හම්බෙන්න පිරිලම ඉන්න තැන්වල ගැවසෙන්න ඕනේ නේද? දැන් මන් දන්නේ යුනිවර්සිටි කියන්නේ එහෙම ඉන්න තැන තමයි. ඒගොල්ලන්ගේ බැච් එකට අනුව හැබැයි දැන් ගෑනු ළමයි ප්‍රමාණය වැඩි වෙන මන විද්‍යන්තමේනි පිරිමි ළමයින්ට සාපේක්ෂව. අනික දැන් හැමෝම කවුරු හරි ඉන්නවා කියලා හිතාගෙන ඉද්දිත් ප්‍රශ්නයක් නේ. හොඳම දේ ඔබ දැන් මේ වගේ මානසික වැටුණු වෙලාවන් එක විදිහට පාළු වෙච්ච වෙලාවක් නේ. වෙනතර වඩා උද්‍යෝගයෙන් ඇඳින්න පටන් ගන්න. කපාටවල් වෙනස් කරන යම්කිසි අඳින රටාවේ පොඩි වෙනසක් ගන්න. දැන් මෙච්චර කල් අනිත් අය දැන් ඔබ දිහා ඔබව දන්නවනේ. අනිත් අය ඔබ අඳින විදිය, ඔබේ විදිය ඒක චුට්ටක් මාරු කරන්න, එක කොණ්ඩෙ වෙනස් කරන්න නේද? අපිට පුළුවන් යම්කිසි විදිහකට තමන්ගේ ස්වරූපය අනිත් අය දකින විදිය ඉස්සලම වෙනස් කරන්න. වාව් එකක් නේද? ඒක තමන්ටම තමන් කණ්ණාඩියෙන් තමන් දිහා බැලුවම මම වෙනස්. එනදටඩා වෙනස් කියලා තමන්ටම දැනෙන තරම් වෙනස් කරගන්න ඔබ. වෙනස් කරලා ඇවිදින්න පටන් ගන්න, වෙනස් කරලා කැම්පස් එකට යන්න පටන් ගන්න. එතකොට අනිත් අයට අර පුරුදු වෙච්ච රටාවේ මිදුරහම වෙනදට වඩා ඔබව පේන්න පටන් ගන්න. සහ යාළුවන්ට කියන්න විහිළුවකට යාළුවෝ අතර ඉන්නකොට මට පිරිමි ළමෙන් නෑ, මම මේ ආරාධනාව කෙනකන් ඉන්නේ කියලා විහිළුවට වගේ කියලා තියන්න ඉතින් නේද? ඒ අය යනවානේ බීලු කරන්න පුළුවන් යාළුවොත් එක්ක. කියන්න මේ හැමෝම හිතලා මට පිරිළමෙක් ඉන්නවා කියලා කවුරුත් මගෙන් යාළු වෙන්න අහන්නේ නැහැ. මේ කෙනෙක් කියලා තියන්න නේද කියලා තියන්න. හැමදෙස්සම අපිට අපේ ජීවිතය ඒකාකාරී වෙනකොට පාළුවක් දැනෙනකොට අපි බාහිර පෙනුම සමහරවිට වෙනස් කරන එක හොඳයි. මොකද හිත ඇතුලේ මේක හිතලා වෙනස් කරන්න බෑ. ඒතර අපේ චර්යාවේ, අපි කරන වැඩවල සමහරවිට එක්සර්සයිස් කරන්න පටන් ගන්න පුළුවන්. මොකක්කෝ ෆිසිකල් ඇක්ටිවිටීස් වලට යොමු වෙන පුළුවන්. ඒ වගේම බාහිර ස්වරූපය වෙනස් කරන්න. ඒතර ඔබටම ඔබව වෙන විදිහකට පේන්න ගන්නකොට පොඩි උත්තේජනයක්, ජීවත් වෙන ආසාවක්, උනන්දුවක් ඇති වෙනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි පොඩි ට්‍රිකි විදිහකට තමගේ තරුණ කාලේ උද්‍යෝගෙන් ගෙවන්න අවස්ථාවක් ඇති කරගන්න.